යටතේ මම හිතන්නේ සමාජ සංරක්ෂණයේ කියන කාරණාව මම හිතන්නේ වෙන කිසිදු රටක් ඒ කම්කරුවන්ගේ අතිසාධ කර්මුදවල වගේ දේවල් ඒ රටවල ණය පියවා ගැනීම සඳහා යොදාගෙන නැහැ. නමුත් අපි දන්නවා ලංකාව විතරයි මම හිතන්නේ ලෝකයෙන් ඒ වගේ නරක තීන්දුවකට උත්සාහ ගත්තේ. ඒ වගේම නිදර්ශන කලාප තුල අපි දන්නවා ඉතාමත් කෙටි කාලීන රැකියා අවස්ථාවක් අවුරුදු 5ක් 10ක් වගේ කාලයක් තමයි ඔවුන් නිදර්ශන කලාපවල රැඳී සිටින්නේ. ඔවුන්ට ඔවුන් පුහුණු සේවකයෝ නෙමෙයි හැමදාම නුපුහුණු සේවකයන් විදිහට තමයි ඔවුන් ඉන්නේ. ඔවුන්ට තාක්ෂණික දැනුම නැහැ, නිපුණත්වේ නැහැ, හැකියාවෙන් එළියට යන්නේ ඔවුන් ලෝකේ ඉන්න ධන කුවේරයන්ට ඇඳුම් මැහුවට තමන්ගේ ඇඳුමවත් මහ ගන්න පුළුවන් හැකියාවක් ඔවුන්ට මේ රැකියා ශේෂ්‍යය තුළ නියලුණාට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසාම ප්‍රදේශය තුළ ලියාපදිංචි වෙලා නැහැ. අපි දන්නවා පෞගිය කොවිඩ් කාලයේ පරිච්ඡේදය තුළදී රටේ වෙනත් පුරවැසියන් රුපියල් 5000ක බඩු මුදලක් ලබලා දුන්නා, බඩු මල්ලක් ලබලා දුන්නා. නමුත් මේ සේවකයෝ ප්‍රදේශය තුළ ලියාපදිංචි නොවීම නිසා ඔවුන්ට ඒ සියලු දේවල් අහිමි වුණා. නමුත් ඒ මොහොතේ ඔවුන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ආසාදිතයෙන් බවට පත් කරමින් මේ රටට ඩොලර් රිපේම සඳහා මැදිහත් වෙලා කටයුතු කරපු පිරිසක්. ඒ වගේම තමයි මේ ලියාපදිංචි නොවීම තුළ ඔවුන්ට ඔවුන්ගේ ප්‍රදේශය තුළ ලැබිය යුතු සුබසාධක පහසුකම් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට ප්‍රදේශය තුළ ඡන්දය දැමීමට අවස්ථාවක් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම දරුවන්ව පාසලකට යමා ගන්න ණය පහසුකමක් ලබා ගන්න කිසිදු අවස්ථාවක් ඔවුන්ට සංරක්ෂණයකට කිසිදු අවස්ථාවක් අහිමි වෙලා තියෙනවා මේ සංක්‍රමණය වෙලා වැඩ කිරීම තුළ. ඉතින් අපි දන්නවා අස්වැසුම තුලින් ඔවුන්ව මේ මොහොත වෙද්දී අයින් වෙලා තියෙනවා. රාජ්‍ය අංශයත් සමග ගනුදෙනු කරන් තියෙන වේලාවල් ඔවුන්ට අහිමි වෙලා තියෙනවා. ඉරිදා දවසේ විතරයි ඔවුන්ගේ එකම නිමාඩු දවස අපි දන්නවා රාජ්‍ය ආයතන වහලා තියෙන්නේ. ඒ වගේම පොලිසියත් එක්ක MOH එකත් එක්ක කරන්න තියෙන ගනුදෙනු ඉතාමත්ම සීමිත වෙලා තියෙනවා. මේ පිළිබඳව නියාමනය කරන සුපරීක්ෂණ කරන ක්‍රමවේදවන් අපි තාම හඳුනාගෙන නැහැ. ඉතින් බොහොමත්ම කනගාටුයි රටේ දෙවෙනි පුරවැසියන් විදියට මේ මොහොතේ මේ රටට විදේශ විනිමය පේන කාන්තාවන්ට දක්වලා තියෙන සත්‍යය ගැන. ඉතින් ඒ නිසාම අපි හිතනවා මේ සම්බන්ධව අපි කතිකාවතක් හදාගත යුතුයි. අපි ජාත්‍යන්තර මට්ටමින් අපේ විශාල ධන ප්‍රධාන පෙළේ සන්නාම කරුවන්ට තමයි අපි සප්ලයි කරන්නේ. නමුත් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉතාමත් නරකයි. ලෝකේම ආර්ථික අර්බුදයන්ට කොවිඩ් තත්ත්වයන්ට මුහුණ දීම තුළ මම අපි දන්නවා ඇනෝම් අපිට ටික අඩු වුණා. නමුත් අපේ රට තුළ තියෙන බදු ප්‍රතිපත්ති නිසා ආයෝජකයන්ව දිරිගන්නන්න කරන හඳුන්වා දෙන නීති රීති තුළ කම්කරුව තවත් ආපස්සට ඇද දමනවා. ඔවුන්ගේ හඬ මොට්ට කරලා දාලා තියෙනවා. ඔවුන්ට කිසිදු වේදිකාවක් නැහැ ඔවුන්ගේ ගැටලු ආමන්ත්‍රණය කරන්න. අතිබහුතර කාන්තාවෝ අපි දන්නවා අයෙල්ලෝ ප්‍රඥප්තියන් තියෙනවා, අපිට ජාතික වශයෙන් ප්‍රඥප්තියන් තියෙනවා. මේවා කොහොමද අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගන්නේ, මේවලට කොහොමද අපි සංවිධානගත වෙලා හඬක් නගන්නේ කියන ප්‍රශ්නය නිදර්ශන කලාප තුළින් මතුවෙන බරපතල ප්‍රශ්න විදිහට තමයි අපි දකින්නේ. අපිට වැඩ ඇරිලා එන වෙලාවට මගතොටේ සිදුවන හිංසනයන්ට, නේවාසිකාගාරය තුළ සිදුවන හිංසනයන්ට, ආයතනවල සිදුවන හිංසනයන්ට එරෙහිව කාන්තාවන්ට කිසිදු අවසරයක් නැහැ පොලිසියට යන්න. මොකද පොලිසිය තාම පැරණි නීති රීති තමයි අනුගමනය කරන්නේ. කාන්තා කාරාංශය පොලිසිය තුළ ඇරලා තියෙන්නේ පෙරවරු 8 ඉඳන් පස්වරු 5 දක්වා විතරයි. අපි දන්නවා නිදර්ශන කලාප කියන්නේ පැය 24ම ක්‍රියාත්මක වන ස්ථානය. ඒ තුළ රාත්‍රී කාලය විතරක් නෙමෙයි පැය 24ම ඔවුන් යම් යම් අවස්ථාවලදී හිංසනයන්ට හා ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වෙනවා. ඉතින් මේ පැමිණි කිරීමේ ක්‍රමවේද ඉතාමත් නරක තැනක තමයි තියෙන්නේ. ඉතින් අපි කියන්නේ මේ පොලිසියවල ළමා හා කාන්තා කාර්යාංශ පැය 24ම විවෘතව තිබිය යුතුයි. මොකද ඒ තරමට මේ තුළ ගැටලු මතුවෙලා තියෙනවා, කාන්තාව හිංසනයන්ට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ තුළම ඔවුන්ට නායකත්වයට එන්න තියෙන අවස්ථාවන් මොට කරලා දමනවා. උති සමිති තුළ නායකත්වය ලබා ගන්නේ නැහැ. මේ නිසා ඔවුන් කිසිදු තැනක කතා කරන්නේ නැහැ. තමන් වැඩ කරන පරිසරය තුළ අනාරක්ෂිත නම් ඔවුන් ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව නායකත්වයට ඇවිල්ලා කතා කිරීමට ඔවුන් උත්සාහයක් දරන්නේ නැහැ. ඉතින් මෙවැනි බරපතල තත්ත්වයන් තමයි නිදර්ශන කලාපවල කාන්තාවන්ට අත්දකින්න සිද්ධ වෙලා තියෙන්නේ. මම හිතන්නේ අපි 113 වෙනි ජාත්‍යන්තර කාන්තා දිනය තමයි මේ සමරන්නේ. ඉතින් මේවා
කොහොමද සංවර්ධන ඉලක්ක වලට අපි යොමු කරගන්නේ කොහොමද මේ කම්කරුවන්ට ගෞරවණීය රැකියාවක් අවස්ථා උදා කර දෙන්නේ කොහොමද කර්මාන්තය රැකගෙන ඔවුන්ට රැකියාව පිළිබඳ සුක්මත් භාවයකින් වැඩ කිරීම කරන්නේ කියන මේ අභියෝග ඉදිරියට අරගෙන සාමූහිකව මේ ප්‍රශ්න විසඳ ගැනීමේ අවශ්‍යතාවය මේ මොහොතේ පවතිනවා ඉතින් අපි ශ්‍රී ලංකා මානවිකම් කොමිසමට සූතිවන්ත වෙනවා මෙවැනි සංවාදයක් විශේෂම මේ වර්තමානයේ පවතින මේ ආර්ථික අර්බුදය නිසා තුන් වේල කන්න නැති වෙච්ච අවස්ථාවක මේ මේ කාරණාව ප්‍රධාන මාතෘකාව බවට පත් කරගනිමින් අද දවසේ අපවැනි කණ්ඩායම් වල හඬ ඉදිරියට ගේන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා